පින්නර පුර පසළොස්සක පොහෝදා කාව්‍යමය ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ බටුවිට දෙකඳුවල මෙත්සෙවන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කාව්‍යශ්‍රී පූජ්‍යපාද පුබුදුපුර සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස අදත් මේ උතුම් බිනරපුර පසළොස්වක් පොහෝ දවසේ ඔබ හැම දෙනාටම පළමු කොටම උතුම් බුද්ධ ආදී තුනුරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපේ සූදානම සිත FM පොදා සිත නිවන කාව්‍යමය ධර්ම දේශනාවන් සිදු කරන්නට පළමුවෙන් සුපුරුදු පරිදි සදහැවතුනි දොහොත් මුදුන් තබාගෙන බැතිබරව නමදිමු වඳිමු උතුම් තුනුරුවන්ගේ අනන්ත ගුණයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාරය වේවා කියන සිතිවිල්ලෙන් ලැබූ බුදු ගුණ ජීවමානයි ලොවේ කවදත් වන්දනීයයි පූජනීයයි බුදු ගුණේ පූජනීයයි බුදු ගුණේ දෙසෝ දම්නද ජීවමානයි ලොවේ කවදත් වන්දනීයයි පූජනීයයි දම්ගුණේ පූජනීයයි දම්ගුණේ ලොවේ සංගුණ ජීවමානයි ලොවේ කවදත් වන්දනීයයි පූජනීයයි සංගුණේ
පූජනීයයි සංඝගුණී. උතුම් තුනුරුවන් අභිවන්දනයෙන් පින්නතුනි, පියවර තබමු මෙතැන් සිට අපි එදා ඈත් අතීතයේ දඹදිව් තලාවට බුදුරජාණන් වහන්සේ මේ ලොව වැඩ සිටි ඒ උත්තම කාලයට. දැක තරුණියක ඇය වෙත ඇල්මකින් සිතා, පසුවෙයි හිමි නමක් මග හැර සසුන් වතා. කහවත අතර දායන් නම නිතින් පතා, මෙහිමි කාල කිරේ සසුනට බලං ඉතා. සිත සිත ඇය ගැනම කාලය ඇදේ ගලා, ඇය නතු කරගන්න සිතකින් ඉඳී බලා. මහනදම් පිරුව සිත දැන් වෙලායි මුලා, ගිහි ගෙට ඇය නිසා මෙහිමි ඇලුම් කළා. වත සුදු මැලි වෙලා නිය කෙස් වැවිලා, ආසා රැහනකින් හිමි සිත වෙලීලා. ඉන්නා අයුරු දැක වෙනසක් දැනීලා, සෙසු හිමිවරු අසයි වෙනසක් පෙනීලා. කිම මේ ලෙසින් වැඩයින්නේ දුකින් යුතෝ, අරමුණ ගිලිහිලා වාගේ තමන් සතු. අතහැර මහනදම් පෙළේවෙත් මෙයින් මතු, මොනවා කරන්නද දැන් ඔය සිතින් නතු. පින්නතුනි, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ පැවිදිව උන් භික්ෂුවක් ස්ත්‍රියක දැක පුරමින් සිටි මහනදම් අතහැරලා ඇය සමග එකට ජීවත් වීමේ අදහසක් සිත තුළ ඇති කරගත්තා. එම හේතුවෙන්ම නියකෙස් රැවුල් වවාගෙන ඉතා කිලුටුවතින් මහනකම ගැන කලකිරී සිටිනු දුටු සෙසු හිමිවරු අවවාද කළත් අදහස එයම නිසා මේ හිමියන් එක්කරන් එදා ලෞතුරු බුදුරජාණන් වහන්සේ මුණගැසෙන්නට වැඩම කරනවා. අහන්න, එදා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ භික්ෂුවගෙන් විමසූ විට එය පිළිගත් විට මෙසේ අතීත කතාවද දේශනා කොට වදාළා. මහාන ආසව පෙර බවයකි දැක්ක, සදහම් දෙස නෙමි පුවතින් තක්ක, බැඳුනොත් රාගෙන් ඉස්ත්‍රිය එක්ක, දිවියට උරුමයි
අපාමන දුක්ක පෙර කාල බර නැස් නුවරක් තිබුණා බරනැස් කුමරුට රජකම ලැබුණා මනරම් නුවරේ සෞසිරි සොබනා සම්පත් සපේරුන මැදුරක් තිබුණා සුපුන් සඳක් සේ රුසිරි තිබුණාත් පංච කලනයක විලසට පෙනුනාත් මනුත්සක මේ ගුණ බිඳුවක් නොවුනොත් මගහැර යනු ඇත ළඟ සිටි එවුනුත් මගහැර යනු ඇත ළඟ සිටි එවුනුත් යටගිය දවස මනස්කාන්තු යස ඉසුරින් සපිරි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමායි රාජ්‍ය කරමින් උන්නේ. එනුවර ධන සම්පත් තිබුණ සිටු මැදුරක් පින්නතුනි මේ විලසට තිබුණා. සිටු මැදුරේ දියනියක් ය හැදී වැඩෙන්නේ දින සතිවි මාස ගෙවේ කල්ගත වෙන්නේ රුසිරියෙන් ඇය දිලුනත් ගුණ නොරැදෙන්නේ පහරදීම් ඇනුම් බැනුම් සැමට කරන්නේ සේවක සැමටම එකසේ කෝපසිතින් නිතර කරන අවහිර නම් අඩු උනේ නෑ නතර කරුණාවක් සිටුදුව ගැන නෑ කිසිවෙකු අතර ඇය යවුවන මියට ආවා නපුරු ගතියේ වැතිර කෙන්තියට අසු වෙන දේ අපටම දමා ගසනවා එයට කුමක් කරන්න දැයි ගුටි කන අය අසනවා සිටුතුම තර වටු කෙරුවත් නපුරු සිතින් වෙසෙනවා සිටුදුවගේ නපුරු කමට මනුදම් දොර වැසෙනවා දිනක් මෙයට හැන්දෑවේ සිතුනි ගඟට යන්න සේවිකාව කැඳවන්නේ පිය සිටු හමුවන්න හැන්දෑවේ තිබෙන නිසා වහින්නටත් මැන්න පිය සිටුතුම දුවට කියයි නොගිහින් නවතින්න බරණැස් නුවර මහත් ධන සම්පත් තිබුණ එක් සිටු මැදුරක් තුළ
ලස්සන සිටුදුවක් හැදී වැඩෙන්නට වුණා. දින සති මාස අවුරුදු ගෙවී ඇති දැඩිවන මේ සිටුදුව නපුරු ගති ඇතිව කල් ගෙවුණේ. පොඩි දෙයටත් තම සේවිකාවන් හට ගහනවා බනිනවා කිසිම අනුකම්පාවක් සිත තුළ නෑ. තරුණ වියට පැමිණි සිටි මේ සිටුදුවනියට සේවක පිරිසත් හිටියේ හරි තරහයින්. අන්න දිනක් හැන්දෑවරුවේ අසල තිබුණ ගඟට දියනාන්නට යන්නේ මව්පියන්ගේද එපා කීම මතයි. එදා අහසද එනමීට කලුවර කරගෙන උමරිය ඇතදිය නෑමට සැරසෙන වැත්සක ලකුණුය එහි කලුවරමින ගඟට බාසිතේ කුම රිය පිරිවරගෙන මොහොතක් ගතවෙනි වැත්සවාහින්නේ කියන දෙයක් නෑ කුමරි අහන්නේ. ගොඩට නාව ඇය ඒවා නහන්නේ හරි නපුරුයි ඇය අපට ගහන්නේ. සේවක පිරිවර සැමදෙන එතැන සිටුදුව ගැන මේ විලසට සිතන ගතිගුණ හොඳ නැති ඇය අද මෙතැන අතහැර යමු මිය දෙන්නට ඉතින මැය සිටියොත් සිටු මැදුරෙහි නිතර දුක්කාරදර පැතිරෙයි අප අතර වැත්සතාදයි ගංග ගැලුවයි ඉතිර ගසංගියා කුමරිය ඒලෙස ගංවතුර බේරගන්න මම බේරගන්න මම කියයි කෑගසයි කුමරි ගංගේ කිසිම කෙනෙක් නෑ ඇය වෙත ආවේ පහළ ගියා ගං වතුර දිගේ වැත්ස වැඩි වුණා දිය කාඳ පෙරුණා දිවිය අහිමි වෙන වගද හැඟේ මරබිය දැනීලා ඇය මෝර දෙනවා පිහිටට නැහැ කිසිවෙකුත් නැගේ පිහිටට නැහැ කිසිවෙකුත් ඇගේ. හැන්දෑයාමේ දිය කෙලිය සඳහා මේ නපුරු කුමරිය සේවක පිරිස සමග දියට බැස දියනාන වෙලාවේ මහා ධාරානිපාත වැස්සක් හැද හැලෙන්නට වුණා. ගඟේ වතුරත් වැඩි වුණා. කිසිම අනුකම්පා හිතක් නැති කුමරිය ගඟට බිලදී යන්නට කතා කරගත් ඇගේ සේවිකාවෝ ඇයව දිය පහරට ගසාගෙන යන්න අතහැරලා සිටුමැදුරට ආවා. කුමරිය නැති නිසා ඇය ගැන විමසුවාම පිරිස කියනවා ඇය අපට කලින් ගඟෙන් ගොඩට ආවා කියලා. අහන්න
ඉන් පසුව දුකුමරිය නැහැ තාමත් නාවේ ඇය කොහේ ගියේ දැයි විමසනවා අපට කලින් ඇය ගඟෙන් ගොඩවි ආවායැයි සැම පවසනවා නැහැ ඇය ආවේ එනමුත් තවමත් සිටුතුම එම පිළිතුර දෙනවා අපොයි දෙවියනේ කුමක් වුණාවද සිටු දේවිත් කම්පාවෙනවා සිටු දේවිත් කම්පාවෙනවා හෙව්වත් නැය ගැන සැමතැන විමසා දියණිය නොමැතිය හමුවෙන්නේ මහරෑජාමේ සීතල ගඟුලේ පහළට ඇය ගහගෙන යන්නේ අසු උනි කොටයක් දෑතින් එල්ලේ මාව බේර ගනු කියමින්නේ තක්ක පඬිතුමා තපස් රකින ලද පන්සල අසලට ඇය එන්නේ පන්සල අසලට ඇය එන්නේ ගංගදියේ ගහගෙන යන අය අල්ලන් ගඟෙන් ගොඩට අරගෙන එනවා තරුණ ලඳකේ ඇය මොනවා කරන්නද සිදුන විස්තර විමසනවා තෙමි සීතලෙන් ඇය වෙවුලන විට ගිනි මැලයක් එහි දල්වනවා සීතල තපිනා ඇගේ කුසගින්නට කන්නට ඇති පල වැල දෙනවා කන්නට ඇති පල වැල දෙනවා පින්නතුනි ගන්දියේ පහළට ගහගෙන එන මේ සිටු දියණියගේ මරලා තෝණිය ඇසෙන එම වනයේ ගඟාසල පුංචි පන්සලක් තනාගෙන වැඩ ඉන්න තාපසතුමා ඇයගේ හඬ ඇසි ගඟට බැස මහරෑජාමි ඇයව බේරන් ගොඩට ඇවිත් තරුණියක බව දැන පන්සලට එක්කන් යනවා ඇයට සීත දුරු කරගන්නට ගිනි මැලයක් දල්වා කුසගින්නට ආහාර පිණිස පළවැල ලබා දී රාත්‍රිය නිදාගන්නට තම කුටියද ලබා දෙනවා දින කිහිපයකින් ඇයට නුවරට යන පාර පෙන්වා දී පිටමං වෙන්නට කීව නමුත් ඇය මෙසේ හිතන්නට වුණා ධ්‍යාන පලය උපදං ඇති තවුස්තුමා කීවත් ඇයට නුවරට මග නැතිව පමා එනමුත් කුමරි මායම් හැට හතර දමා තවුසව ලැබගන්න ඇත අදහසම යෝමා මේ තවුසාව මගේ වාසගෙට අරගන්නා මෙතැනින් යනවා නම් මොහු සමගම යන්නා ඒ අදහසට කුමරිය තම සිත දුන්නා රාගෙන් තවුසාව මත්කොට පරදන්නා
කම්රති සුවය ලැබදී තවුසට තරුණී තම වසඟයට තවුසානන් පත් කෙරිනි ඉඳ දෙදෙනාම පන්සල තුල කල්ලැරිනි ධ්‍යාන බිඳුන තවුසත් ගිහිගෙට හැරුනි පින්වතුනි තවුසාමේ තරුණ කුමරියට යන්නට කියා කීවද ඇය තාපසතුමාගේ ධ්‍යාන ඵලය බිඳිමින් රාගයට පොළඹවාගෙන කම්රතියෙන් තවුසාව පිනවා තමන්ගේ සැමියාණන් බවට පත් කරගන්නවා. දැන් දෙදෙනාම තවුසාගේ පන්සලේ නැවති අඹ සැමියන් ලෙස සෙනෙහසින් කාලය ගත කරනවා. දිනක් තවුසාත් මේ දෙදෙනාගේ ආහාර සපයා ගැනීමට වනයට යන විට ඇය පැලතුල තනිවෙනවා. මිනිස්රුවක් දකින්නට නැති වනයේ පාළුවෙන් කාන්සියෙන් කාලයක් ගත වෙද්දී මෙහෙම සිතන්නට වුණා. හිමියනි පවසමි කරුණක් පෙලේ බාඳ තනිව ඉන්න බැහැ මට මේ වන මැද මිනිස් වාසයක් සොයමින් අපේ හොඳ යමුද පිට වෙලා මේ වනයෙන් ආද තවුසාහට දැන් ඇය තාම බිරිඳයි අසයි හිමියනේ යන්නට බැරිදැයි මායන් ළඟ තවුසගේ සිත පරදි ඇගේ ඉල්ලීමට මාවත හැරදී බිරිඳගේ අදහස මල් පාල ගැනුණා ගමකට යන්නට සිතිවිලි තැනුණා අමුතුම සතුටක් තරුණීට දැනුණා වනින් පිට වුණා ගමකුත් පෙනුණා ඒ ගම් පියසේ කොනකට වෙන්න පැලක් තනාගති දෙදෙනාට ඉන්න වෙළඳාමක් කර දිවිරැක ගන්න සිතුවා මේ තවුසානං ඔන්න කිරිවෙළඳාමයි තෝරා ගන්නේ ඒමාවෙකුණලා ජීවත් වෙන්නේ ගම්වැසි පිරිවර දැන් හඳුනන්නේ තක්ක පාණ්ඩි කියා නම් පබැඳෙන්නේ කෙසේ හෝ මේ තරුණ බිරිඳගේ ඉල්ලීමට තාපසතුමා ගමකට ඇවිත් පුංචි නිවසක් හදාගෙන දෙදෙනා ජීවත් වෙන අතර මේ තාපසතුමා වෙළඳාමක් ලෙස මෝරු වෙළඳාම කරගෙන යනවා. දැන් ගමේ හැමෝම තක්ක තාපසතුමාට කතා කරන්නේ තක්ක පඬිතුමා කියලයි. උදෑසන කාලේ වෙළඳම් කරන මේ තක්ක පඬිතුමා හමු වෙන්න එන අයට දහමින් අවවාදද ලබා දෙනවා. එම නිසාවෙන් දම් සබයක් තනයි ගම් කෙළවරේ
ඇසට වෙන හවසට පිරිස රැස් වෙති අහගන්න බන පැහැදී සියලු දෙන පුද පිරිකරද ගෙන පුද දෙයි තක්ක පඬිතුම හට ගයා ගුණ ටික කාලයක් මේලෙස කල් ගත වෙනවා දවසක් සොරු මුලක් ගම් පියසට එනවා හැම නිවසකම වටිනාද නෙත පනවා හිමිකරුවන්නතම ඒ බඩු ගෙන යනවා ආවතක්ක පණ්ඩිතයන්ගේ ගෙයට තරුණිය පත්නුනා හොරු දකිමින් බියට තරුණිය දැක්ක හොර නායකයාගේ ලායට ආසාවක් නැගිනි රෝසෙරි පිරි ඇයට ඇයවද ආරං යාලි හොරු වනයට යන්නේ තරුණී සොරා තම අඹුවද කරගන්නේ තවුසා ඇය ඒතැයි මග බලමින් ඉන්නේ ගෙවුනත් දින මාස නොමැතිය ඇය එන්නේ තරුණිය දානි හොර දෙටු වගේ නපුරු කම මොහු ළඟ දානය ඇත සැපතද නොමැතනිම ඇවිදින් මහල්ලා අරගෙන ගියොත් මම සැපතද නැති වෙනා මාහට ලැබෙන මෙම හොරෙක් උනත් එහි ඇති සැප සම්පතට ඇලුම් කළ ඇය එහි කැමැත්තෙන් උන්නත් තක්ක පඬිතුමා ඇවිත් මාව කැඳවන් යන්නට බැරි නෑ. එහෙම වුණොත් මට මේ සැපත නැති වෙනවා. තක්ක පඬිතුමන් ඇය ආපසු පැමිණියේයි සිතා මග බලමින් උන්නා. ඒ අතර හසුනක් ලියලා මිනිසෙක් අතය තක්ක පඬිතුමා වෙත යැව්වා අනේ ස්වාමීනි මා බේරාගනු ඉක්මං කර ඇමිදින් කිව්වා ඇය දුන් හසුනද තක්ක පඬිතුමා අතටම ඒ පුරුෂයා දෙව්වා එහසුන කියවා
ඇයව සොයාගෙන සිටින ඉසව්වට පාතිව්වා. පවසා ඇති ලෙස තක්ක පාණ්ඩේතුමා ඇය සිටිනා තැන වෙත ආවා. එදා වගේම හරි ආදරෙ පෙන්නා. තක්ක පඬිතුමා රැවටුවා. සොර දෙටුවා එන තුරු රවටාලා තවුසා කොටුවක සැඟවුවා. හොර දෙටුවාමිත් කාබිසැනසේ නින්දට ගිය පාසු යමුකිවා. නින්දට ගිය පාසු යමුකිවා. බොරු බස් පවසා තවුසාවගෙන්නං මරවන්නයි ඇය සැරසෙන්නේ. රාබේ මත්මි හොර දෙටුවාගෙට ඊතම සුපුරුදු විලසින්නේ. තරුණිය හොරාහට සෙනෙහස පාලා මේ විලසට ඇය පවසන්නේ. කියන්න හිමියනි මගේ පෙර සැමියා ආවොත් මොනවාද මෙහි වෙන්නේ. මොනවාද මෙහි වෙන්නේ. අලුත්තිං හමුවුණ හොර දෙටුවාට හා ධනයට ඇලුම් කළ මේ චපල ස්ත්‍රිය දැන් තක්ක පඬිතුමාව මරවන්නයි සූදානම. හොරාට කියනවා රැවටිලි බසින් සෙනෙහස මවා පාමින් කෝපගන්වා, අද මගේ පෙර සැමියා ඇවිත් ඉන්නවා, මාව ගෙන යන්න. ඔහුට ඔබ කුමක් කරන්නේ දැයි ඒ ඇසූ විට අර සොර දෙටුවා මුගුරක්ගෙන තාපසතුමාට තලාපෙලා සුරා මතින්ම ඔහු නින්දට වැටුණා. පසුවදා එළිය වැටුණට පසු සොරා අවදි වී බලනවා. අරගෙන යාලෙත් මුගුරක් හොර දෙටු ආවා. තරහින් බැන වැදේ හොඳටම තාඩි බෑවා. පෙරදා පැවසු වදනම හොරු වෙත කීවා. එය ගැන විමසන්න ආවැසිය සිත්නුවා. විමසයි හොරා මේ ලෙස පාණ්ඩිගෙන් තක්ක. වදනක් කියයි මම දුන්නත් නේක දුක්ක. එහි ඇති ආරුත දැන් පහදනු මා එක්ක. ඔබ මුමුණනවාදනේ ඇති අර්ථය මක්ක. එවිට මේ තක්ක පඬිතුමා හොරාට කියනවා, මා ඒ කිව් දෙයි තේරුම නම් මෙවන් ස්ත්‍රීන්ව කිසිදා විශ්වාස නොකරන්න. ඇය ගඟක ගසාගෙන යන විට ඇගේ දිවි බේරා දුන්නා. ඇයට මා තවුස් දම් පිරූ පන්සලෙන් යන්න යැයි කිව්වද ඇය මායම් පෙන්වා මගේ ධ්‍යාන ඵල බිඳ දමා මාව සැමියා කරගත්තා. ඇයට කිසිවකින් අඩුවක් නොකළ මට අද මරණය ලබා දෙන්න හිතාගෙන මා රවටලා ඔබට හසු කර දුන්නා. මේ අසන හොරා බොහොම කම්පා වුණා පින්නතුනි. ඒ විතරක් නෙමෙයි, එදා මේ හොර දෙටුවා මේ ලෙසද හිතන්නට වුණා. ඇය මේ කළ දෙයට
දෙමි දාණ්ඩුව මක් මම කැඳවයි ළඟට පෙන්නා බොරුවකින් පෙම තවුසගේ දිවිය මගේ කඩුවෙන් කරමිනිම කියමින් ගැහැනියට කෙටුවා සැනින් එම වනු මැන සමා තාපසතුම ඉතින් මට මැගේ බස නිසයි උනේ වරදක් කරන්නට නොරැඳෙමි යලිත් මම හොර මැර කමිනි සිට අවසර දෙන්න ඔබ ඇසුරෙම රැඳෙන්නට ඔසවාතක්ක පාණ්ඩි සමගින් වනය වෙත හොරසිත අතර තපසට යයි තනං සිත වඩමින් බවුන් තවසන් සිත දැහැන් ගත ලැබුවා අභිඥා පාලයන් සතුට ඇත කාලය ගෙමි තවසන් මිය යන්නේ බඹලොව තුල එන් මාතු උපදින්නේ තක්ක ජාතකයේ තතුනිම වන්නේ උකටලි මහන සෝවන් මග යන්නේ එමදා හොරා ලෙස තවුසට බැට දෙන්නේ සිදුකල වාරද බැටහි සුමගට එන්නේ තවුසා සමග තපසට වනයට යන්නේ අද ආනන්ද තෙරිදුන් වග හෙලිවෙන්නේ පෙරභවේ තවුසාහ හොර දෙටු වාසඟ කළ ඉස්ත්‍රිය මෑයම වේ හෙලිවන දාහම තුල උදුරාදාමා ආසාවේ මුදුන් මුල උකටලි මහන සිත කෙරුවා නිසංසල තක්ක පාණ්ඩි ලෙසින් පෙර තවුසව පිරිහුණ ධ්‍යාන පල නැවතත් ලැබගන්නේ හොර දෙටුවා අතින් හොඳටම ගුටිකන්නේ සම්බුදු උන මාමයි හිමි පහදා දෙන්නේ ආසාවේ බැඳි රැහැන් බිඳේවා සසර දිවේන බව කතර සිඳේවා
පිනකට හැර සිත පවට නොදේවා. එමගින් සැමටම නිවන සැදේවා. එමගින් සැමටම නිවන සැදේවා. එමගින් සැමටම නිවන සැදේවා. බිනර පුර පසළොස්වක පොහෝ දා යවසන් වූ කාව්‍යමය ධර්ම දේශනාවේ දේශකයාණන් වහන්සේ බටුවිට දෙකඳුවල මෙත්සෙවන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කාව්‍යශ්‍රී පූජ්‍යපාද පුබුදුපුර සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාමය පින්කමේ බලයෙන් උන්වහන්සේට නිරෝගී සම්පත හා චිරජීවනය ලැබේවා.